බෝතලයක් මගේ අතේ තියන්නේ පොඩ්ඩක් අපි බෝතල අරල ගමුණේ ගන්න තියන්නේ නං විශේෂ දෙයක්ම තමයි චුට්ටක් මං උත්සාහ කරල ගන්නන් අතටහුවෙන් මුොකල්ති කියල බලමු ඒ පලවෙෙනියක තමයි ගන්න උත්සාහ කරන්න මම අති විශේෂ බෝතලයෙන් මම ගත්තා අවුරුද්ධ අවුරුද්ධට අති විශේෂ බෝතල් ගොඩක් අය පාවිච්චි කරා මේ බෝතලය විශේෂයි අද ඉහළගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා හෙට ඉහළගෙටත් රවාලා පහල ගෙටත් රවාලා. අති විශේෂ කවි කාගෙද මේ කවි චමින්ද ගුණ සිංහගේ කවි. අද දවසේදී අතිවිශේෂ කවි ඒ ගැන කතා කරන්න අපි චමින්දරා රධන කළ අයිවන්නට මේක මම හිතන්නේ මෙබර අපේ ක මහා පොත් සැන කළේ පොත් මංගල්ලේ අපි දැකපු විශේෂිතම නිර්මාණය. ඇතුළ තියෙන්නේ කවි නිර්මාණ එක්කම කය අපිට ගොුණු කරලදීල තියන්නේ අති විශේෂ විදිහට. මේ සංකල්පය කොහොමද මුලින්මාව කවි ගැන කතා කරන්න මං ඇැමති ඔබැතැන ගන්න. ඇත්තටම කවි පොතක් කරන්න ඕනි කියෙන කාලයක් තිස්සේ තිබුණා අදහසක ප්‍රතිඵලයක් විදිහට. අපි අතරම කලා නිර්මාණයක් කරනකොට කලාකරුවගේ පලවෙනි අවශ්‍යාව නිර්මාණය මාජගත කරන්නේ කොද ෙන චිත්‍රට අධ්‍යක් ශරයකට දගත්වන්නේ මන්ගේ චිත්‍රපට දිනෙක් බලනාවද කියෙන ේව යාන්ට කරුරදගත්නන්නේ ටෙල්ිනාටේ ඉදනෙක් බලනාවද කියෙන එනිසා ම තිබුණ පලවනි අියෝගය තමයි කවි පොතක් කරලා කොහරි රාක්්‍යක පොත්කඩයක කම්මලිකම පොත්කඩයක රාක් එක පාලුමරන්න නෙවෙයි ජනතාවතරට මේ යන්න අලුත් මොඩලයක් හිතහිත ඉන්න ගටතමයි අදසමට ඇතරම කවි කියයක් අප මේක ටඩක්ගුව කලාද. කේ කවි හතලයක් තියෙනවා. කවි හතලයක් අවුරුදු කීපයක් තිස්සේ ලියපුොය ඇතුවක් තමයි තියන් ඩෝග නොයන් ඩෝග පුතා සුනීතට සෝපාකට දෑතපා කොරෙකුට යන්න බැරිතනක තියාවිද සිරිපා. බොහොම කෙටි කවි ඇතුළත් කරලා තියෙනවා. එක විශේෂ හතුවක් තියෙනවද. ඇත්තටම ලංකාවේ කව සම්බන්ධයෙන් කතා කරනකොට මගේ පලවෙනි මගේ වැඩි ආකර්ශණය තියන කෙටිකවිවලට. එනිසා වැඩි ප්‍රමාණයක් කෙටිකවි තමයි ඔය කවි බෝතලය ඇතුළ තිෙන්නේෙ නමුත් ලංකාවේ බොහෝ වැඩිපුර දිගුකවි තමයි එලියන්න නමුත් මම වැඩි ආසක්ත භවක්තිය නො කෙටිකවිවලට එනිසා වැඩි ප්‍රමාණයක් කෙටිකවි තියෙනවා. නැතිදා. ම හරි අක්ක ැති මේක තියන කවිටිකොක්කුම කියවන්න හැබැයි රසවත් නිසා මේ විශේෂ කවිවලින් කවිි හිපයක් අපි රසවිිඳමු හල් ගෝනිත් දැනගන්න ඕනි දවසම එයාල්ලඟ නැමෙන මුදලාලේ විකුණලා ඉවර වනුදා පිටිසේනේ පාපිස්සකට ගත්ත බව හිස් ගෝනිි. මේවැයි සමාජ කියවීම ගැන අපි කතා කරමු. පොද මේ කවිී ඇතුළේ තියෙනන සමාජ කියීම ඇත්තටම මම කවිය සහ දේශපාලනය පොඩි. සංස්කෘතිමය කාරණා සමාජ කාරණා කවිට ගලපගන්න උත්සාහර කෙනෙක් විදිරිතමයි ම මාව හඳුන ගන්නේ මම හැමවෙලාම කල්පනා කරන්නේ මේමොහොතේ අපි හැමෝටම සමාජ කාර්යභාරයක් තියෙනවා ටිකක් දිග පිළිතුරකට ගියොත් ඇත කතාව මේ වෙලාවේ සමාජයේ සියලුම දෙනා යම් පසුගාමී මානසිකත්වයක ඉන්න. පං විශ්වාස කරන්නේ සියලු දෙනාම පසුගාමී මානසිකත්වෙන් මිදිලා මේ ලා මේ මහපොලවේ තමන්ට කරන්නවඕන කාර්ය භාරය කළ යුතුයි. සෑම සාහිත්‍යකරුවෙක්ම තමට ියන්න පුලුවන් අඩුම වචන ලියන්න ඕො. සෑම ගොවියෙක්ම තමන්ට වගා කරන්නපුන් හැම බිම්මගලම අවන්නෝන්. සෑම ගුරුවරෙක්ම දරුවන්ට උගන්න පුුවන් හැම අකුරම වෙලා උගන්නවා ඒක තමයි කාලයක් අපි මේ කතා කරන බොහෝ පිරිස් එකතුවෙලා ගිල්ලොවපු නැවක් කාටවත් තනියෙන් ගොඩගන්න කියලා බලාගෙනන්න නෙම. හම මේ මහතේ මේ මහපොල කාර භාරයක් තියෙනවා. මටකරන්න පුළුවන් ලියනකනං ඒ වැඩේ තමයිම මේ කරන්න බලති. ඒ වගේ අනිත් හැම කෙනකුටම සමාජ වගකීමක් තියෙනවා. ඒ සමාජ වගකිම මොහක්ද කියනක දැනගෙන මංගහිතනවා අපි ජීවත්ව යුතුයි. ඔබ කරන්නේ ඔබට හැකිදේ. ඒ වගේ ඔබ කළියුත්තේ. ඔබට හැකිදේ හැබයි අපි තව කෙනෙකුට කතා කරමින් බැනවදිමින් විවේචනය කරමින් ඉන්නවට වඩ ඒ කාලේ අපි අර්තාාන් විතව ොම ද අපේ රට වෙන්කරන්න කෙනෙ පිළිබඳව හිතන්නට ඕන ප්‍රැවටීම. තිස්ස වැැව ඉවර උඩ රස කොරලි උයා බැද මැනික් ගං දෑලහි ඉහාපොරි කොරලින්න්ට. රැවටවාපි ඔොන්න කොරලින්වද යන්න. අපි පොඩ්ඩක් කතා කරමේ ගැන. ඇත්තරම . අපි වගේ රටවල්ල වල තියන ඉතාම සංකීර්ණ සමාජ ගැටලුව තමයි මිනිස්සු යථාර්ථයට එහැයින් ජීවත්වීම. මං සාමහර ඕකෙලියල තින කවි සම්බන්ධව සාකච්ඡාව එල්ලියට එනොකොට යම් විවාධාත්මක තත්ත්වයන් ම මතුවන සංස්කෘතිම පරස් පරථාවයන් මතුවනවා මං පෞද්ගලිකෝ විශවාසකරන් අපි මේ ඉන්න රාමුවෙන් එලියටෙන් ඕන. දැන් කතරගම ගිහිල්ල අපි ස්ස කචර ඕන ර දැක තියන මනික්ගන්ගේ පාලම ඩ ඉඳගෙන පේවෙලා සතිගනන් කොරලින්ට පොරිදානෝ ඒ එනගමං ඒ කොරලින්ගෙම අයියල මල්ලිලාව තිස්සඋඩදි වැදගෙන කාල ගෙදරෙනවා මංහන්නේ ඒක ඇත්ත ඒ කරපු කුසලය හරි මොකක්හරිය සංස්කෘතිමය ඇත්ත අගයක් ඒකෙ තියෙනවාද මේ හැම එකකම යම් දේශපාලනයක් තියෙනවා යම් මිත්‍යාවක් තියනවා ජනතාවට කියවනගෙනාට පාඨකයාට ඔවුන්ගේ මනස අවධි කරන්න කියන යෝජනාව තමයි ඔය කවිය තුළි තියෙන් මඟ ආපහෝේ කවිය කියවනවා රැවටීම තිස්ස බැවයවුරවඋඩ රස කොරලි උයා බැද මැනික්ගං දෑලෙහි ඉහා පොරි කොරලින්ට රැවටවා අපි ඔන්න කොරලින්ව දෙ යන්න කාවද අපිරවටන්නේ මයිතැන් අපිම තමයි රැවටෙන්නේ පිරාමයක් අරගෙන අපි කතා කරමු තවත් මේ අති විශේෂ කවි ගැන අප ගම අනුරපුර ඉඳන් සැතපුම් වෙස්සක් ඇත්තේ පාසල තිබුණේ සුන්දරබැව ඉස්මත්තේ. ටීචර්ලයි ළමයිනුයි දවසක් කිස්කෝලේ අපේ ගම බලන්නට ආවා බත්තරමුල්ලේ. මේ කවී එකකට එකක් වෙනස්. අත් මෝසජිදැන් ගොතන මගේ යෝජනාව තියෙන්නෙම ලංකාවේ හිටි පරම්පරාව මේ අලුත් පරම්පරාාව නයයි කියල මම කියයි. ආර්ථික වශයෙන් සමාජ වශයෙන් දේශපාලනික වශයෙන් හැම විදිහකින්ම මේ වැඩි හිටි පරම්පරාව තරුණ පරම්පරාවට නයයි. ඇයි මඟහෙම කියන් පහුගේ දවසක මම එක්තරා දේශනයකට ගිය විද්‍යාවිශයන් හදාරණ උසස් පෙර දරූටිකගේ දේශනය හිටී ඔ ඔවුන්ම කලාවෙන් අධ්‍යාපන ක්‍රමය විසින් කලාවෙන් අයින් කරලා තියනවා. හැබැයි මට හරි ආශ්චර්යක්කයක ඒකවිතර දේශනයක් තිබුණ ඒ දරුවෝ මීට පිින්බවගේ කවි ගැන අහගෙන හිටියා විද්‍යාවිශෂයන් හදාරම දරුවෝ විදිහට මට විශ්වාස කරන්න බෑ. දේශනය ඉවරණහමේ දරුව ඇවිල්ලා මොනවද අංකල් අපිට තව ගන්න තියෙන කවිපොත්. මොනවද ලංකාේ දරුව සහට එකම කවිපොතක්වත් කවදාවක් කියලන. හැබැයි අපි කවිය ගැන උදධීපනයක් දුන්නහමේ දරුවන්ට ඒ ගැන පුදු ආසක්ත බවක් තියෙනවා. එතකොට මම කියන්නේ එහෙම ගත්තහම අවුල තියන්නේ අලුත් පරම්පරාවෙනවෙ. වැඩි හිටියෝ ඒ සංස්කෘතික අගේ හෝඒසාහිතමගේ දරුවන්ට ප්‍රේශණය කරලන්නේ එතතු රෝයි කමවිින්මං ස්තර කර හදන්නත් එහෙක් ඇතර මං ෝක පෞද්ගලික අධ්‍යක පුති අත්දැකීමක් මම දවසක් බත්තරමුල යනකොට අනුරාධපුරේ ඩිපෝ එකේ බස්ස එකක් නතරලා තිබුණ බත්තරමුල අපේ ගම ාව ම පොඩ්ඩක් නතර කර බැලු හාම මේ දරුවටිකක් අපේ ගම බලන්නවිල් අනුරාධපුරේ ඉදල තර මහන්නේ ලංකාවේ අධ්‍යාපන කරමය අවුලට ඔයිට වඩ උදාාරනයක් කෝනි කියලා මංහිතන්න කොම්බැවිල් අපේ ගමක් බලන තත්වට ඒ විනෝද චාරිකාව අධ්‍යාපන චරිකකාව පත් වනා කියෙ පැත්තික ලංකායි ගුරුගේ චිතය හොදන ගැටුවේනවා. අනික් පැත්තෙන් අධ්‍යාපන ප්‍රතිපත්ති හදනයට මෙවට මොනොහරි මීට බලාදයක් කරන්න බැයිද. ඉතින් මේ වැනි සමාජ ක්‍රමයක් තවුරදු පහකින් දහයකින් පහලවකින් මේ දරුවන්ගේ කලා සාහිත්‍ය වටාකොට මොනවවෙේයිද චිතනයට මොනවවෙේයිද. එනිසාමන් කියන්නේ වැඩිහිටි පරම්පරවාපි මේ පරම්පරණ අයයි. න අයගවන්ග ධරන උත්සාහයක් තමයි මමත්ම කරලාද. දැන් කවිය කියලා කියන මාධ්‍ය අපි ගත්තහම අපිට පුළුවන්කම තියෙනවා එතා කුඩා වචචන පෙළක් අතර විශාල පෙළහරක් පාන්න. සමහරවිට විශාල නවකතාවක් ඇතුලෙ තියනදේ ඊට වඩා අඩු ප්‍රමාණයක තියන කෙටිකතාවක් ඇතුලෙ තියෙනදේ අපිට පුළුවන් අර වචන පෙලකින් ගොනු කරන්න. එතරම් ප්‍රබාලයි කවය හැබැයි. ඔබ ඔය කියන විදිහයට ඇතැම් බට අප මේ අපේ රටේ දරුවන් පවා හරියට කවයක් කියවල නැහැ රස විඳල නැහැ කවි පොතක් ඇසුරු කරලා නැහැ. එතකොට ඒ ඒ එවැනි ප්‍රබල මාධ්‍යකට අද ඇයි මෙහෙම වනේ ඕකට මම නිතරම කියන උදාහරණය තමයි සමස්ත පද්ධතියක් කඩා වැටුණහම එක ඒදෙ තර තුර න්නේ ැම්ම මස් පද්ධතිකුණ වෙලා නිතිම දශපාලයකු වෙල සමජර්තයකුණු වෙ නීතියකුණු වෙලා ට පද්ධතියක් වුණු ච්චෙක් ඇතුලේ අපි ෝසමල් වෙලා වැඩක්න එක තරක් අපිට ආලෝකයක් දකින්න බ ෑ එඒසම පද්ධතිය ගොඩන්න. එ එකකොට සාහිත්‍ය කලාවට වෙලා මංකුට පුංචි මුදහරණයගන අද පොත්වල තිය ිලගන්නවල හැටියට ම පද්ලිකෝ ම පොතක් ගන්න ගියත් එොත් අතට අරජන විසි තිස්පාර කල්පනාරන මම පොත ගන්නවාද නැ්ද. මොකද මේ. ඒ ග්‍රහනයට හුව ඇති ට රසවින්න බැරි පොතක් වුණොත් ඒ ියදන් කර මුදලට ඇතරම දරාගන්නාම රු සමරගෙනාවට. එතකට පසල් ශිෂ්‍යයකුඩ ගත්තොත් යායට කඩයකට ගිහිල්ල හෙම පොත් පහක් දහයක් කරගනැවිල්ලා එ ඒක අයාට පරිසිේ ගකිරීම ිලන්ට ශා ආර්ථක බාදාවක් එකයි මේ මක මේ ඔක්ො එකට ගැට හහිලා තියෙන. එනිසා මේ නිසා කවෙන් දරස්වීමක් සාහිත්‍යයෙන් දුරස්වීම කලාවෙන් දුරස්වීමක් තියෙන. හැබැයි මම නැත නවත කරන්න එකම යෝජනාව අලුත් පරම්පරාවට සෑහ උද්දීපයක් මේ සම්බන්ධයෙන් තින අපි ඒක මේ මේ වැඩ කරනකට සමාජය දකිනෝ එනිසා මෑතකාල කවිිය ගැන කතා කළොත් ලංකාවේ කවි කියන විශාල තරුණ පිරිසක් නො විශේෂ සමාජ මමාධ්‍යය තුළ එතකොට ඒ ගොලු කවිලියනො කවි කියන එතකොට අත්ග කතා කතා කරන සාකච්ඡා සංවාධ හැදනෝ අපි කවියක් සමහරලාට සමාජ මමාධියක දැන්මහම එන ජා්‍රමාණ ඉතා ශාලය සමහරලලාට අපි පව ලියනකොට අප හිත්තපු නැති කෝනවලින් ඒ දරුවේ විස්තර කරලා විග්‍රහර අපිටත් අපිත් පුදුම කරගනවා. ඒනිසා මම කියන මේ තැනකින් අවුලවන්න විතරයි තියෙන්නේ. අවශ්‍ය දහන පෝෂකටික ඒ පරම්පරාවගාව තියන. තවත් කවි කීපය අපිරාස වින්නමු විරාමයක් කරගෙන. මේ අපේ චමින්දගුණ සංහගේ මේ අලුත්න ආකෘතියක නිමැවුණු මේ අතිවිශේෂ කවිටික, මටිතන පොඩි මානසික සවුවයකුත් ලැබෙනවා කෙනෙකට. ඒක අනි දැම් මේ අි පොතක් කරලනකොට ලැබෙන වෙනස්ුවොයක් තියෙනවා මානසිකව. එතකොට මේ වගේ මේ බෝතලයක් ඇතුළේකත් ඉතිං අතිවිශේෂවීම තවත් විශේෂිතයි. එකොට ඒක ඇතුළෙෙන් මේ කවයක් කරගෙන කියවනවා ඉට පස්සේ කවිය කියවලා පහු නම්බලාපිටේ ඇතුලෙ දාන්න පුළුවන් ඒකත් මටිතන වෙනස් ක්‍රියා කාරකමක්. ඒක නිසා මම කැමති දැනගන්න දැ මේ වගේ විිවිධ ආකෘතිීන් ඔබ මීට කලින් ලෝකේ දැකලති නොද වෙනස් වෙනස් දේවල්. කලාව කියන්නේම මම හිතන්න වෙන විදිහකට හිතනයගැන එතකොට ඔය වැඩේ කරනකොට මට තිබුණු අභියෝගය තමයි වෙන විදිහකට හිතල කොහොමද අලුත් අපි ගැන ප්‍රඩක්ට එකක් මේක කොහොමද ඉදිරි පත් කරන්න කියනෙක්. එතනද ලෝක කවි සම්බන්ධයෙන් කෙසේවවෙතත් මම සාමාන්‍යෙන් මේ කව සම්බන්ධෝ විතරක් ලගු කරලා ගන්න නඇතුව මම නිතරම හිතන දෙයක් තමයි අලුත්ව දිහට මොකක් හරි වෙළඳ පලට ඉදිරිපත් කිරීම තමයි එක පැත්තකින් අපි අවංක වුණොත් ලේකෙක්ට දිහෙන මම සන්තෝසයන්නේ මේක තවීදන කියවනවද කියන එක මතන පෞද්ගලි පරමාර්තයක් තියෙනවවා. ඉට අමතරව පාඨකෝ මේකෙන් ගන්න එක වෙනම නිරාමිස සතුට තොට මේ වෙන හැඩයකින් ඉදිරිපත් කිරීමම තමයි වෙළඳපොලේ ආර්ථිකයක් ඇතුළේ සාර්ථකත්වයෙක් විදිහිය. එනිසා සාහිත්‍ය කලාවන මේ කොයිදත් අලු තැඩයක් දුන්න හම එකට ඉල්ලුමක් තියෙනවා. හාදදත් පාපයක් තුම්මුල්ල හන්දියේදී අහිංසක කෙවිලියක් කොවුලෙකුගේ කොපල උඩ එලිපිට ආතරයේ තවරවා. එක සියමතිස් අටේ කලුකපුටු රංචුවම විිලිබියෙන් සීට්ට රංගුවා.කා කොටා වැටින එක පුරුද්දක් වුණ රටක ආදරේ අමුත්තක් හාදදත් ලක්සලේ රාක්ක එක ගරායා රූප එකට කලුගලෙක වැඩඋන්නු දෙවි කෙනෙක් ෙදුරුවා. පංකිතන්නේ මේක මටත් හිනායනකොට ලියපු ඔබටත් හිනායන ම හිත ඒකතම විශේෂත්වය සහ චමින්දට මේ සිතුවිලි පහල වනේ කොහොමදකින්ට අපි සමාජයේ දේවල් දකිනකොට නිර්මාණකරුවකුට මේ දේවල් මහාමුතු දෙයක් නෙමේ. නමුත් ඔබම නැවත නැවත මේ කවි තව කෙනෙක් කියවනකොට සමානට ඔබ නෙවෙයි කියියලා තියෙන්නේ තව කෙනෙක් ලිවාදෝ කියන සැකයක් ඇතිවෙන මට්ටමට රස විදින්න ඔබට පුළුවන්කම තිබෙන ඔබේ නිර්මාණ තුළ ඇත්තටම මේ ඔබ කියව එක හරියට හරි දැ ඕක ඔබේ හඩිින් හනකොට මට ලැබෙන සුවය වෙන එකක් මම ලියලා මම කියවනවට වඩා ඇත්තරම ඔය කවිනුත් මම කියන්න උත්සාහ කරලා තියෙන්නේ ඕකත් දේශපාලනකයි සමාජය අතාර්ථය ැ අපේ රටේ ඇත්තටම ප්‍රේමෝ අන්තයෝ දෙන්නෙකුට දක් දෙන්න පුළුවන්ද තුම්මුල්ල හන්දියම කියමු මිනිස්සු කීදන කියක් ජාති කියයිද. හැ ලංකාව ඕන තැනක ඕන දෙන්නකුට ඕන වෙලාවක හගන්න පුළු. ඕන තරක ගගන්න පුළුවන්. එතකොට මේ ආදරය පිළිබඳව සමාජය තිය මිස්සු කම්මුුලට අතතිය ගන්න ොහෙල්ලක කොල්ලකයි රට අතදාගන හිටිය. එතකොට ප්‍රේමය පිළිගන්න ඕන ප්‍රතික්ෂේප කරමින් ප්‍රතික්ෂප කරන්න ඕන පිළිගනිමින් ඉන්න සමාජයක්. ඉති මේ යන්නේ අපගමනයක්. ku ketemu hari kawi pottak පත්ත නිවරදින මේ වකතියක් එකො හැබයි මේක තුළ වෙනවෙන දේවල් තියෙන එකත් ඒ වෙන කතාවක් ඒpid keන්න puluhan දෙයක් ද දෙන්න ැරිරුණක් දැ මේගේ දවලුත් අප පිලිහේ දකිනවනේ නමුත් දැන්මංහිතන මේ බෝතලය පිලිමහනේ තියාගෙන ඉන්නකොට සමහරලාට කෙනෙකුට මොකක්ද මේ කියල හිතෙන්න්න පුුවන්නේ ඒක ගැන කසුකුසුවක් ඇතිවෙන්නක් පුරුවන් මංකිහිතන්නේ. ඔබේ අරමුණ තියෙනටත් ඇත්තේ කසුකුසු ඇතිකරීම. ඇත්තටම මේ තවකට එකතු කරන්නන කතාවක් තියෙනවා. ද මෑතකාලේ සාහිත්‍යකරූ ගොඩක් මං පෞද්ගලිකව දන්නවා. ඉතාම මේ කඩදාශවල ිලගණන් අරුවමේම නිසා. මේ අලුතෙන් පොතක් කරන එක ගැන සෑහෙන්න්න කල්පනා කරමින් ඉන්න කාලයක් ඇතරම ඔුන් පව්. එතකට මට ව තව පනිවිඩයක් දෙන්න ඕනකමක් තිබුණේඒ තමයි අපි අපේ ප්‍රකාශනය ඇතරම මනුසෙකුට තමන්ගේ ප්‍රකාශනය ඉදිරිපත් කරගන්න බැරි හරි වේදනාව ඔය ඒ වේදනවල් තමයි ඉස්සර පසන්තිය අපි දැක්කේ ස්කෝලෝල ටොයිල්ලෙ පන්තිියෝල ඩෙස්වල අපිට කියවන්න බැරි ඉතාම නොසරු පචනලීල තිබුණ දැන් අද ලියන්නන්නේෑ ඇයි අද ඒටික ලියන්න සමාජ මාධ්‍ය තිය. ඔබයන පොදු ඇසිකිලියක තේරන් සර්භාාවයකත් කුණහර පලීල නෑ හැබැයි දැන් තමන්ට ඕන ප්‍රකාශන කරන්න විධ මාධ්‍ය තියෙනවා ත සෑම පු සාහිත්‍යකරුවකට කලාකරුට තරම සාමාන්‍ය පුදගලයෙකුට වනත් තමන්ගේ ප්‍රකාශනය කියාගන්න නැරිය නැතියක හරි වේදනාව මේවෙලා මේරට සාහිත්‍යකරුත් එහම වේදාව කියඉන්න මම යෝජනාවක් විදිරගේ නවා පොත කියන රාමුවෙන් එදිට විල්ල අලුත් ඔබේ ඔබේ ප්‍රකාශනය සමාජරගේ ක්‍රම හොයම කියන යෝජනාවත් ය බෝතලය තුි . <AUT1> කොළත් සතුට තිබුණ සතුට උයනේ පුවරුවක. සතුට වයනේ පුවර්ුවක තමයි තිබනේ කොළබත් සතුට තිබුණා ඇත්තට දැන් අපි පුංචි කාලෙ ගංවල ඉන්නකොට අපි හිතුවේ ලොකුරස්සාවක්තරලා කොළඹගේ හිල්ල ලොකු ග අත්්දොරක් කහදාගනෙන හතිොළෙන්න්න හීන තිබුණ තාමත් ගංවල ඉන්න කොල්ොෙල්ලොට හින තියනවා හැබැයි අපි කොළ බාවහම තමයි අපි දැක්කේ යන ලොකු ආහන ඇතුළි ඇතට ඔය කියන සතුට තියනවාද. ඔය කියන ලොකු ගෙවල් ඇතුළේ ඔය කියන සතුට තියෙනවල්. ඔය කියන ටයිකෝඩ්ඩාපු ඇඟවල් ඇතුළේ සතුට තියෙනවයි. මම හිතන්නේ ඒක තවටික් ගැඹුරෙන් හැමෝම ග්‍රහ කරගන්න ඕන එකක් එහින්ද මම මම හිතන්නේ කොළඹ මම දැකපු ලොකුම සතුට තියන්නේ සතුටුවනි බෝඩ්ඩගේ තයි අනිතවයි ටො ක්කොම් පල්යා. ෝතලේ පුරාම අති විශේෂ කවි රසවිනින්න අප ඔපට රාතනා කරනවා. අද දවස අපට මංගතනවා මේ කවි රසවිනින්න. ඔබ එකතුනාට චමින්ද බොහොම ස්තෝතියි චමින්ද ගුණසිංහ අති විශේෂ කවි අරගෙන අපේ මැදිරියටාව ඉතිං. මංහිතනවා මගේ ජීවිතේ මම සාහිත්‍ය වඩසටහන් වස්ර කණනාවක් පුරාදිරිපත් කළ සාහිත්‍යවේදීන් මුණ ගැසුන මේ වගේ අපූරු නිර්මාණකරුවෙක් අලුතිෙන් හිත්‍ර නිර්මාණකරුවෙක් මුණ ගැසුුණු පලවිනි අවස්ථාවමයයි. පිළි බඳවත් මහිතනවා ඔබට ඒ ගෞර වෙලාලබාදියයුතුයි. ඉතිං ස්තුතිවන්ත වෙනවා හදවසේ චමින්ද අපේ මැදිියයටට පමිියට හෙම නං තව දබනවරෙන කොට ඊළංගවසරවෙන කොට වෙනස් මුහුවකින් තවත්ත අලත් නිර්මාණ බති ිවේ ටත් අපිතාතකරුගේ මදිරියදී අදට අපි සමුගන්නවා එහෙම නම් කතා කරන පොත් වැඩසටහනින්